ලංකා සතොස වෙළඳ සැල් අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල පහත හෙලා තිබෙනවා. ඒ අනුව සුදු සීනි කිලෝ එකක මිල රුපියල් 22කින් අඩු කර ඇති අතර නව මිල වන්නේ රුපියල් 238ක්. පාන් පිටි කිලෝවක මිලද රුපියල් 96කින් පහත හෙලීමට ලංකා සතොස පියවර ගැනීමත් සමග එහි නව මිල වන්නේ රුපියල් 279ක්. එමෙන්ම දේශීය සැමන් ටින් මාළු රුපියල් 105කින් අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 585ක්. තායිලන්ත හාල් මැස්සන් කිලෝවක මිලද රුපියල් 200කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1300ක් ලෙසයි. ඊට අමතරව රතු පරිප්පු කිලෝවක් ද රුපියල් 17කින් අඩු කර තිබෙනවා. ඒ සමග රතු පරිප්පු කිලෝවක් මේ වෙනුවට අලෙවි වන්නේ රුපියල් 398ක මිලකටයි. මේ අතර 2021 වර්ෂයේ රුපියල් බිලියන 497ක බදු ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය මාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා ප්‍රකාශ කළා. දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමේ 18 වන වාර්ෂික මහසමුළුවට එක්වමින් රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපි බොහොම අසීරු ආදායම් ඉලක්ක ඔබතුමාලට ලබා දෙනවා. දැන් 2021 රටේ බොහොම අමාරු වර්ෂයක්. අපි බිලියන් 488ක් හොයලා දෙන්න කියලා තිබුණා. 497ක් හොයලා දීලා තියෙනවා. 101.8 අමාරු වර්ෂයක ඔබතුමාලා ඒ කාරණාව ඉෂ්ට කරලා තියෙනවා. දැන් 2022 වෙනකොට අර 488 අපි කියනවා 915ක් හොයලා දෙන්න කියලා. 187.5ක් වැඩියෙන් හොයන්න කියලා අපි කියනවා බණ්ඩාගාරේ. සැප්තැම්බර් මාසේ අවසන් වෙනකොට 168.4ක් මේ අපේ ඉලක්ක වලින් ඔබතුමාලා හොයලා දීලා තියෙනවා. මේ සංකෝචනය වෙන ආර්ථිකයක 87.5ක් වැඩියෙන් ගිය අවුරුද්දට වැඩිය හොයන්න කියලා කිව්වහම ඔබතුමාලා ඒකටත් දඟා වෙමින් තියෙනවා. 2021 දිරිදීමනාවත් තව ලැබිලා නැහැ. ඉදිරි දින දෙක තුන ඇතුළත සුභවාදී පණිවිඩයක් ලැබෙන බව ස්ථිරයි. ආර්ථිකයේ ස්ථාවර වුණොත් විතරයි ජනතාවට සහන ලබා දෙන්න පුළුවන්. හැබැයි මේ දුෂ්කරතා තුළ විශේෂයෙන්ම ආදායම් අඩු සහ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට ඔවුන්ගේ රැකවරණයට අවශ්‍ය මුදල් ප්‍රමාණය වෙන් කළා ඔවුන්ව රැකබලා ගන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ නියෝජිතයින් අද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා. ලංකාවේ මේ අවස්ථාවේ දෙනකොට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල ගැටු රාශියකට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම මූල්‍යමය අපහසුකම් වලට රාශියකට මුහුණ දීලා තියෙනවා. අපේ ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා විශේෂ වශයෙන් එතුමා අපිට කරන්න පුළුවන් සහයෝගය ලබා දෙනවා කියලා පොරොන්දු වීමක් වුණා. මේ අතර මේ සතිය ඇතුළත ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා පිරුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේ කනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම සතුව අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බැවින් ඇනවුම් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි. කෙසේ වෙතත් පසුගිය පළමු වෙනි දින මිල සූත්‍රයට අනුව සිදු කරනු මිල සංශෝධනයේදී ඉන්ධන මිලෙහි වෙනසක් සිදු වේයි බලාපොරොත්තු වෙන් ඇතැම් පිරුම්හල් හිමියන් ඇනවුම් කිරීම ප්‍රමාද කර තිබුණා. මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පිරුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. නැවත මිල වෙනස් වීමක් සිදු වෙයි කියලා හිතලා බොහෝ පිරුම්හල් වලින් පළවෙනි දින තෙල් ලබා ගැනීම ඇලවුම් කිරීමෙන් වැළකී සිටියා. ඒකට දඬුවමක් වශයෙන් මේ ආයතන දින 3කට එම පිරුම්හල් සඳහා ඉන්ධන ලබා දීම අත්හිටවලා තියෙනවා. ඒ අත්හිටවීම මත තමයි මේ තෙල් හිඟය ඇති වෙලා තියෙන්නේ බොහෝ පිරුම්හල් වල. සාමාන්‍යයෙන් ඉන්ධන මිල වැඩි කිරීමක් හෝ අඩු කිරීමක් කරන්නේ මධ්‍යම රාත්‍රියේ සිට. දැන් පහුගිය දවසේ රාත්‍රි 9ට. ඊට පස්සේ මධ්‍යම රාත්‍රියේ. ඊට ඉස්සෙල්ලා පාන්දර 2ට. ඉතින් මේක නිකන් අර නිකන් මේ සූදුවක් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඉන්ධන පිරුම්හල් වලින් එම සූදුවට දැන් හැඩගැහිලා ඉන්නවා.